ඉතින් මැතිවරණය වලදී දැන් ජනාධිපති අපේක්ෂකය හැමතැනින්ම බිහි වෙන්න පටන් ගන්න තියෙනවා. ඒකම සංධාන බිහිවීමක් දවසින් දවස වැඩි වෙනවා. දැන් ඔබතුමන්ගේ සංධානය කොහොමද? අපි රටක් සංවර්ධනය කරන්න පුළුවන් විදියකට ජනතාව ජීවත් කරන්න පුළුවන් විදියකට කටයුතු කිරීමක් තමයි තියෙන්නේ. අපි නිකරුණේ බොරුවට හතු වගේ පාත් කරන සම්දාන ඇති කරන්නේ එකට වැඩ කරන්න පුළුවන් සම්දාන ගත වීම තුළ රට බංකොලොත් කරපු තත්ත්වේ ඉඳන් අද වෙනකම් මේ මාස 20 තුළ සම්පූර්ණ වෙනසක් ඇති වෙලා තියෙනවා. එවැනි දේ මම දන්නවා ජන ජීවිත ලේසි නෑ, කනගාටුයි, ඒක දන්නවා. නමුත් බංකොලොත් කර එක කොටසක් මේක රට හදන්නේ, තව කොටසක් අපි ඔක්කොම එකතු වෙලා හදන එකට අත් උදව් කිරීම තමයි කරන්න අවශ්‍ය වන්නේ. අපි රටක් හදන එක තමයි ඉස්සලා බලන්න ඕනේ වන්නේ. අපි මං හිතන විදිහ මේ තත්ත්වෙන් මේ රටේ නායකත්වයක් දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා ඊට පස්සේ කොහොමද දේශපාලනය කරන්න ඕනේ වන්නේ බලන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ එතුමා හිතුවත් නැතත් අපේ පොදු දෙනාගේ මතය තමයි මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් බය නැතුව ඍජු තීන්දුව අරන් රටට හොඳ මිසක් මේ අර පොපියුලර් මේවා නෙමෙයි රටට හොඳ මොකද්ද කියන එක තුළින් එතුමයි කියන මතය තමයි සියලු දෙනාම එතකොට මුංහොඳනේ මුංහොඳනේ ඔක්කොම එක වගේද? ආ මේ විහිළු කතානේ. එදා බිල්ල මවලා බිල්ලොන්ට ප්‍රශ්න කරපුවේ අද බිල්ල ඩාලිං ලා වෙලා. ඒක හොඳයි. අන්න ඒ වගේ කනබන මේවා ගත්ත හැබැයි බොරුව නවත්තන්න ඕනේ. එච්චරයි. ඒ වගේ හුඟක් දේවල් වෙනස් වෙයි. එතකොට කියයි ඒක උන්ත් හොඳ නැහැ, මුන් හොඳ නැහැ, ඔක්කොම හොඳ නැහැ කියලා කියයි. හරි ඔක්කොම හොඳයි කියලා. මං කියන්නේ ඒක නෙමෙයි. කුහකකම පැත්තකට දාන්න. දක්ෂතාවයට අවස්ථාව දෙන්න. බොරුවෙන් ක්‍රෝධයෙන් ඒ මේ මං හිතන්නේ විෂමතාවයක් ඇති කරන්නේ නැතුව කරන්න පුළුවන් දේට උදව්ව කරන තමයි අවශ්‍ය. මේ ඔක්කොම තිබ්බහම එක පුද්ගලයා හිටියේ මාස 20කට ඉස්සලා පෝලිං යුගයක් තියෙනකොට ලයිට් නැතුණාම, බෙහෙත් නැතුණාම, සල්ලි නැතුණාම, ඩොලර් නැතුණාම එක්කෙනා හිටියේ අභියෝගේ බාර ගන්න. ඒ බාරගත් එක අද වෙලා තියෙන වෙනසක් කරලා තියෙනව නේද? ඉතින් දැන් අඳුර දෙහෙන කාලෙ වැඩ නැහැ. ඒ කරපු එකට කොහොමද කරන්න කියලා ඒක ඒක රාශි කළා වැඩ කටයුතු කරන්න ඕනේ. ඉන්දියාවත් අපේ අසල්වැසි රටවලුත් ලෝකයම අවශ්‍යයි. මොකද මං හිතන විදිහට ලෝකයා පුංචි ලංකා ලෝකෙට එක්සත් කරන අවශ්‍යයි. එදා ජය ජයවර්ධන මේ රටේ විවෘත ආර්ථිකය හඳුන්වලා දෙනකොට හැම එක්කෙනාම හොල්මන් වෙලා හිටියා. අද ඊට විකල්පයේ උත්තර දීලා තියෙනවද? මේ ඔක්කොම දේශපාලන පක්ෂ ඇවිල්ලා නොයෙක් මත කියලා තියෙනවා. නමුත් ඒ විවෘත ආර්ථිකය වෙනස් කරන්න කටයුත්තක් නැහැ. ඉතින් ඊ නිසා ඒක හරි ස්වරූපය කොහොමද ගෙනියන්න තියෙන කියන එක. ඉතින් මේකට මේ යම් විදියකින් වෙනින් විකල්ප අදහසක් දෙනවා නම් ඒක ලෝකේ කොහේ හරි තියෙන රටක් අනුගමනය කරන්න ඕනේ නේද? ලෝකේ නැති රට මෙහෙගෙනලා කරන්න පුළුවන්ද? ඔන්න ඕ වගේ උත්තර තමයි මේ අය දෙන්නේ. ඉතින් වැඩිවන කියන්නේ නැතුව කරන්න පුළුවන් දේ හරියට කරනකොට ඒකට නිකම් බිල්ලව මවන්න නැතුව කටයුතු කරන්න ඕනේ. ඇයි ඒ පක්ෂ විතරක් අහන්නේ? තව පක්ෂ අද 68ක් තියෙනනේ. අභියෝගය ඒ අභියෝගය කරන්නේ තියෙයි ඒගොල්ලොම මාධ්‍යන්නේ ඒගොල්ලොම් පුම්බන්නේ. ඒගොල්ලෝ වෙනින් දේවල් නැහැනේ කතා කරන්නේ. මොකද පෝලින් නැති කරා ආර්ථික හදනවා ජීවන වියදම නම් අමාරුයි තමයි. නමුත් ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් හරි මාර්ගයට දැන් මේකේ යම් වෙලන් කිව්වොත් හෙට යමක් දෙනවයි කියලා. ඒකට සල්ලි හොයන මාර්ගය කියන්නේ නැහැ එක්කෙනෙක්වත්. ඒගොල්ලන් ගිහිල්ලා දැන් යම් දේශපාලන පක්ෂ ඉන්නවා ගිහිල්ලා වෙබ්සයිට් එකෙන් බලලා තමයි ආර්ථික දුවන්න හදන්නේ. ඒ වගේ බොරු කාරය. උන්ට දුන්නහම තියෙන දේත් කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා. අනිත් ඒගොල්ලෝ එදා වනාන්තරේ හිටලා දැන් ආර්ථිකය දෙන බොහොම හොඳයි. නමුත් ඒ කරන මාර්ගය කියන්න ඕනේ. බැන බැන වැඩක් නැහැ නේ.
කොහොමද කරන්න කියලා පෙන්වන්න අවශ්‍යයි. ඉතින් මං හිතන විදිහට මේ මිත්‍රශීලීව මම අලුත් දේශපාලන සංස්කෘතිය බිහි කරන්න ඕනේ. මේ හැම එකම අනිතන ගහන චරිත ඝාතනය කරන්න දැන් බැලුවාම මේගොල්ලොන්ගේ හට උල් කළා රවුම් කළා බැන බැන ඉන්න එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ගෙනියන්න පුළුවන්ද? Apabila tiennye, wewagi berarti mata tulen elite gihilla, ada ni berarti sorupe keng gaman karno kela hitana okkom ekata weda karanna puluwan ekarasi kirime weda pirilla. Ekarasi kirime weda pirilata obathumala wedi kal yanne issala penevi kohomada eka ekathu wenne kiyana eka. Apa ewa puhu saha udaharana nathuwa denne ne api kiyala thiyenne mehema thamai karanna yanne menne ekathu wim kandaya. Dan oya prashne anithiy ekulen ahanoda eegolan kiyuwama uttara denne ewa kiyala uttarayak labenne ne. ඒගොල්ලෝ කියන දේ අහගෙන කියනවා. අපි ඒකට උත්තරයක් සමග මෙහෙම තමයි වෙන්න තියෙන්නේ කියලා ඔබතුමා අහපතු වේද කියන්න පුළුවන් තව මාසයක් යන්න ඉස්සලා මේ වැඩ කරන මුළු කණ්ඩායම එකට පවුලක් ලෙස වැඩ කරන ස්වරූපයක් පෙන්වලා දෙනවා. එතකොට බලනවි කවුද බොලේ විපක්ෂේ ඉන්නේ. අවුරුදු 30කට ඉස්සෙල්ලා එකක් දෙකක් තිබ්බ එක අද 20ක් 25ක් තියෙනවා. ඉතින් ඒ වගේ දේශපාලන පක්ෂත් වර්ධනය වෙනවා. නමුත් පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙන එක්කෙනා දෙන්නට ඉන්නේ. මෙන්න මේකනේ තියෙන වෙනස. කතාව දෝලව ගමන පයින්. මෙන්න මේක තමයි තියෙන දේ. ඉතින් ඔතන මෙතෙක් දුර අභියෝග කරපු හැමදෙනාම ආණ්ඩු තුල හිටලා තියෙනවනේ. හැම එක්කෙනාම. නැහැ කියන්න බෑ. මේකෙන් වැඩක් කරලා තියෙන රටට ඔරොත්තු දෙන වැඩපිළිවෙලක් ඇති වෙලා තියෙන්නේ කොහෙන්ද? අන්න ඒක නේද අද ජනාධිපති වික්‍රමසිංහ ගෙනියන්නේ. ඉතින් ඒක තුලින් නැවත එල්බෝඩ් දාගෙන යන්න ඕනද? හැපි හැපි යන්නේ නැතුව එලවන්න පුළුවන් පුද්දල එලවන්න පුළුවන් කන්නම එකතු වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඔය ඉතින් පක්ෂවල ඊරිසාව කියන එක තියෙනවා. දෙන්නේ තුන් දෙනෙක් වගේ ඉන්නවා. හැම පක්ෂෙම කළු බැටළු එක්කෙනෙක්. ඔය එතනත් ඉන්නවා. අයි නැත්තේ? ඒක වෙනම අමනුෂ්‍ය පක්ෂය නෙමෙයිනේ. මේකේ වැඩකාරයන්ට බයලා තියෙන සමාජයක්. ඉතින් අපේ පක්ෂය ඇතුළත ඔක තියෙනවා. හැබැයි ඒ වගේ අයට කාලය සීමිතයි. ඒගොල්ලෝ ඒ දාර පොරොප්පයක් වතුර ඇතුළේ දැම්මහම කොහොමද ඉබේට උඩට තල්ලු වෙනවන්නේ? අන්න ඒ වගේ UMP එක සහ අනිත් පක්ෂ ඔක්කොම එකතු වුණාම ඒ තියෙන දක්ෂතාවය පාවිච්චි කරලා මනුෂ්‍ය ජනතාවට උදව් කරන් තියෙන එකමුතුභාවය තුළින් අපි ඒ ජයග්‍රහණය කරන ස්වරූපය ඇති කරනවා. ඉතිසල තියෙන තියෙන ජනාධිපති වරනේ දැන් ඒකේදී කතාවක් කියනවා විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් යම් කිසි වෙනසක් සිදු වෙයි කියන කතාව නෑ ඒක ඡන්දෙට බයව ඉන්න කට්ටිය විතරව කියන්නේ ඉස්සල කිව්වා ඡන්දයක් එන්නේ නැහැ කියලා කිව්වහම එනවයි කියලා දැන් කියන අහෝසි කරනවා කියලා අහෝසි කරන්නේත් නෑ මේක ඡන්දයක් තියෙනවා ඒක රනිල් වික්‍රමසිංහ එනවයි කියලත් අපි කියනවා ඒ කියන්නේ යම් කිසි දේ නේද නේද අපි දැන් කියනවානේ නෑ ඉතින් ඔයක අහන්න ඕනනේ කියන කට්ටිය අපි කියනවා තියෙනවයි කියලා අපෙන් අහන්න ඕනේ නෑනේ. එහෙනම් ඔබතුමාලගේ පාර්ශ්වය ඔබතුමාලගේ නෑ ඉතින් පාර්ශ්වය තමයි අපි මේක ඇලැස්ති වෙන්නේ කියන කතාව. ඉතින් ඒක තමයි පොඩි සරුංගලක් උඩට යන්න ඉඩ දෙන්න ඕනේ නේ. ජනිතයාටත් අවස්ථාව දෙන්න ඕනේ නේ ඒගොල්ලොන්ගේ නොඑක් දේවල් වලට උත්තර දෙන්න. ආයිත් ඉන්දියාවට යන්න, වෙනින් රටවල් වලට යන්න, පෙන්නලා ලෝකේ ඇවිල්ලා බලලා යකෝ මේවත් වෙනවා නේද ඉතින් මොකටද එහෙනම් කියලා. ඒතකොට ඒක තුලින් තරඟ කරන්නත් ඕනේ කියලා කිය අපි අම්මා. යම් කිසි විදිහකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතුරු කණ්ඩායම් සමග සංදානගත වීමකට සූදානම් දුපැ
මේ රටේ පක්ෂ 68ක් තියෙනවා අපි හිතන විදිහට කිසිම ප්‍රශ්නයක් ඇති නොවන 68ම එකතු කරලා වැඩ කරන ස්වරූපයකින් අපි ඇති වෙලා තියෙනවා. ඒක අපි ඉදිරිපත් කරන්නේ නිර්පාක්ෂික ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂක. ඔව් පොදු තමයි. මේ මේ වෙලාවේ ජනාධිපතිවරයාට උදව් කරපු කණ්ඩායම අතිමු කරන සූදානම් නැහැ කිරීම අපිත් එක්ක වැඩ කරමු කියලා. ඇයි මම වක්‍රශීල කියන්නේ නැහැ කියන්නේ බොම්බ ඍජුව අපි ඍජුව කියලා තියෙනවා. හැම දෙනාම උදව් කරන හැම දෙනාම අපි කෙලේ ගුණ තියෙන පක්ෂයක්. අපි එක්කෙනෙක්ගෙන් ජනාධිපති පත් වුණාට පස්සුව ඒක හැබැයි ඒකේ ජනතාවට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කටයුතු කිරීමක් තමයි වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම බැදී කටයුතු කරලා ඉදිරියට යනවා.